අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ දැන් මේ සයිටම් අර්බුදයේ සම්බන්ධව දැන් මම ආචාර්යවරයෙක් හැටියට දැනට සති 13ක් වෙනවා මේ ප්‍රශ්නෙට. ඉතින් මේ හින්දා මේ අපේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු බොහොම අඩාල වෙලා හැම්පිටින්ම නැවතිලා තියෙන්නේ. මේකේ ආචාර්යවරු ස්ට්‍රයික් නොකරට ඉතින් ආචාර්යවරු ශිෂ්‍යෝ නැත්තම් ඒ ඒ පීඨවල අධ්‍යයනය කටයුතු වෙන්නේ නැහැ. දැන් මේකට හේතුව බලපුවම මොකද්ද කියලා අපිට පේනවා මේ කෙලින්ම සයිටම් අර්බුදයේ සම්බන්ධවයි කියන එක. මේකේ අපි ටිකක් පැහැදිලි කරගන්න ඕනේ සයිටම් අර්බුදයයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයයි කියන දෙක දෙකක්. සමහරලාට ඒක හින්ද ප්‍රශ්න තියෙනවා රටක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන එක ඉතාමත් වැදගත් දෙයක්. ඒක රටකට අවශ්‍යද නැද්ද? වෛද්‍ය පීඨ කීයක් දෙන්න පුළුවන්ද? එතකොට රටේ මේ කොච්චර තව වෛද්‍යවරු ඉදිරියට ඕනේද? ඔය වගේ ප්‍රශ්න කීපයක් අපි විචාරාත්මකව බලලා ඒවා වල සංඛ්‍යාවල් නැතුව නිකං වෛද්‍ය පීඨ පටන් ගත්තාම ඒක ඉදිරියට ප්‍රශ්න හිටිනවා. ඒක ගැන අපි මේ නිකං දැන් ආයතනය බිහි වෙලා තියෙනවා. ඒ හින්දා අපි ඒකට උත්තරයක් දෙන්න ඕනේ කියන විදිහේ ක්‍රමයක් මට පේන්නේ සුදුසුයි කියලා අපි මේක ටික කල්පනා කරලා තීරණ ගත යුතු අවස්ථාවක්. අනිත් එක මේකට ගිහාම ඉතින් ආයතන එකකින් නවත්වන්න බෑ. එතකොට කීපයක් වෙනවා. එතකොට ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් මේකෙන් කියන්නේ නෑ මෙහෙට නුසුදුයි කියන එක. නමුත් ඒක මේ ගැන ප්‍රවීණයෝ ඉන්නවා, දන්න අය, මේ ගැන ලෝකේ පුරා දත්ත තියෙනවා, මේ ගැන ප්‍රමිතීන් තියෙනවා. ඉතින් ඒවා ගැන සෝචිසි කරලා ඒවා ගැන රටේ දන්න අය ගැන ඒගොල්ලන්ගේ අදහස් අරගෙන මේකට විසඳුමක් හොයනවා මිසක් නැතුව එකපාරට මේ බිහිවෙච්ච ආයතනයට ඒක නීති මාර්ගයට මේ ඒක ලෙජිටිමටයිස් කරන්න කියන උත්සාහය මට පේන්චර සුදුසුයි කියලා. ඒ අරෙන්න මේක මේ ශිෂ්‍යෝ දැන් සති තුනකට මාස තුනකට වැඩිය මේ අධ්‍යයන කටයුතුෙන් අයින් වෙලා තියෙනවා. මගේ අවබෝධය හැටියට නම් මේක ශිෂ්‍ය අසරණ වෙලා ඉන්නේ මේ නැතුව මේ දේශපාලන පසුතලයක් අනුව ආණ්ඩු පෙරලීම කියන එකක් මට නම් මෙතන පෙනිලා නැහැ.